పంచతంత్ర కథ ఒన్న పుంచి ఆలువే ఓయాలట కొహమద అదత్ హవస హతరట మమ ఆవా పంచతంత్ర కథావక్ అరగిన ఓగల ఆసై నేద మే కథ అహన్న హరి ఓగల దన్నవదద మం అరన్ ఆవ కథావ మొకద్ద కియలా మమ అద ఓయాలట కియలా దెన్న యాన్నే కింబులా సహ వందరగే కథ ఓగల ఏక అహల తీనవద యాలువనే అహల నెతి అయత్ తేతి හරි ඔයගොල්ලෝ ඔක්කොටම ඇහෙන මම ඔයගොල්ලන්ට මේ කතාව කියලා දෙන්නම්කෝ. ඔන්න එකමත් එක කැලෑවක ඒ කැලෑව මැදින් ලස්සන ගඟක් ගැලුවා. ඊ ගඟේ ලස්සන මල් තිබ්බා, චූටි චූටි මාළු පැටව හිටියා. ඒ වගේම වයසට ගියපු කිඹුල් හාමි කෙනෙකුත් ඉඳියා. ඔන්න මේ කිඹුලට දඩයම් කරන්න නම් බැහැ. අනේ යා වයසට ගිහිල්ලා ඒ වගේ මෙයාට තිබ්බ ශක්තියක් නැති වෙලා ඉතින් එයා එක නිසා එයාට ගොඩබිමට ගිහිල්ලා දඩයම් කරන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඔන්න දවසක් මේ කිඹුලාමිට ගොඩාක් බඩගිනි හිතුණා. බඩගිනි හැදුණා. ඊට පස්සේ දැන් මෙයාට දඩයම් කරන්න බැහැනේ. ඔන්න ඒක නිසා මෙයා තීරණය කරා ගඟේ ඉන්න මාළුවත් අල්ලගෙන කන්න ඕනි කියලා. එහෙම හිතපු කිඹුල් හාමිට ඒකවත් හරියට කරගන්න බැරි වුණා. එයා ගොඩක් වයසයි නිසා එයාගේ කටේ දතුත් තිබ්බේ නැහැ. උගල දන්නවනේ පුංචි යාළුවේ වයසට ගියාම ගොඩක් අයගේ දත් හැලෙනවනේ. ඒ වගේම ඉතින් මේ කිඹුලගේ දිගට තිබ්බ දත් ටික එකක්වත් නැහැ. ඒක නිසා එයාට මාළු අල්ලගන්නත් බැහැ. ඔන්න දැන් මෙයා දැන් ගඟේ මාළු අල්ලන්න ගියත් එයාට හරියට ඒක අල්ලගන්න බෑ. එයාගේ කටින් මාළු ඔක්කොම පයින්නවා. ඔන්න ඉතින් ඒක නිසා මේ කිඹුල් හාමිට දැන් හරීම මහන්සි. ඊට ගඟේ එහා පැත්තේ තිබ්බ ලুকু ගහක්. මේ ගහ යට නිදිය ගන්න එයා තීරණය කරා. ඔන්න මෙයා දන්නේම නැතුව වෙලාවත් ගිහිල්ලා. දැන් එයාට හොඳටම බඩත් ගිනි. එතකොට මේ ගහ උඩ ඉන්න වඳුරු හාමි කෙනෙක්. මෙයා ඒක දැක්කා. ඒ වඳුරු හාමි නිකන් නෙමෙයි ඉන්නේ. එයා හුඳ මීයඹ ගොඩාක් කකා ඉඳී. ඔන්න ඉතින් මෙයා දැන් මෙයාගේ බඩගින්න ඉවස ගන්නම බැරි හින්දා මෙයා මේ වඳුරු හාමිගෙන් මීයඹ ගෙඩියක් ඉල්ලනවා. මේ වඳුරු හාමි හරීම කරුණාවන්ත කෙනෙක්. ඒක නිසා මෙයාගේ මේ කරුණාවන්තකමයි මේ කිඹුල් හාමිගේ බඩගින්නයි හින්දම මෙයා මේ මීයඹ ගෙඩිය කිඹුල් හාමිට දෙනවා. ඔන්න දැන් මෙතන දැන් මේ කිඹුල් හාමිට දුන්නට පස්සේ මෙයා හුඳට බඩ පිරින්න කාලා මෙයා මෙහෙම කියනවා. ඔය මේ මීයඹ ගෙනිය නම් හරීම පැන් රසයි. ඔයා හරීම කරුණාවන්ත වඳුරෙක්. අපි දෙන්න දැන් යාළුවෝ වෙමු කියලා කියනවා. ඊට පස්සේ මේ වඳුරු හාමි කියනවා ඔව් ඔව් ඇයි නැත්තේ අපි හොඳ යාළුවෝ වෙමු. මම ජීවත් වෙන්නේ මේ ගහ උඩ. ඔයාට කැමති වෙලාවක ඕන විදිහකට ඇවිල්ලා මගෙන් මීයඹ ඉල්ලන්න. මම ඔයාට බඩගිනි වෙලාවට ඕන තරම් මීයඹ දෙනවා කියලා මේ වඳුරු හාමි ගහ උඩට වෙලා ආයිද්දි කිඹුලා එයාට සමු දීලා ආයිත් ගියා. ඔන්න ඊළඟ දවසෙත් මේ කිඹුල් හාමි ආවා. මේ විදිහට මේගොල්ලෝ හැමදාම හොම්මමයි කරේ. දැන් මේගොල්ලෝ හොඳ යාළුවෝ. ඒ විතරක්ද මේ කිඹුල් හාමි වඳුරයි ගොඩාක් සෙල්ලනුත් කරනවා. ඒ වගේම කිඹුල් හාමිගේ පිටේ නැගලා වඳුරු හාමි ගඟ වටෙත් යනවා. ඔන්නෝම ටික දවසක් ගියාට පස්සේ තවත් දවසක ආයිත් මේ කිඹුල් හාමි ආවා. ඒ ආවේ අර මීයඹ ගෙඩියක් කන්න. දැන් කිඹුල් හාමිට මෙහෙම හිතෙනවා. කිඹුල් හාමි වඳුරගෙන් ඉල්ලනවා තවත් මීයඹ ගෙඩියක්. මේක ඉල්ලන්නේ එයාගේ බිරිඳට. එයා මේ මීයඹ ගෙඩිය අරගෙන බිරිඳට ගෙනියනවා සතුටින්. එයා ගඟේ යනවා. ඔන්න දැන් එයා බිරිඳ ගාවට ඇවිල්ලා එයාට මේක මීයඹ ගෙඩිය දීලා කියනවා මේක හරිම පැන් රස මීයඹ ගෙඩියක්. මේක මගේ යාළුව තමයි දුන්නේ කියලා කියනවා. ඔන්න මේ කිඹුලා වගේ නම් නෙමෙයි එයාගේ බිරිඳ. එයා මාරම නපුරුයි. එයා පුදුම නපුරුයි. ඒක නිසා කිඹුලාගේ බිරිඳ ඉල්ලනවා මෙහෙම. මේ මීයඹ ගෙඩිය මෙච්චර රසයි නම්
ඒ වඳුරගේ හදවත වගේම එයා කොච්චර රහා ඇද්ද කියලා ඉල්ලනවා. ඊට පස්සේ මෙයාගේ බිරිඳ ඉල්ලනවා එයාගේ හදවත. දැන් එයා කිඹුලට කරගන්න දෙයක් නැහැ. එයාට ගොඩක් දුකයි. එයාගේ යාළුවාගේ හදවත එයාට ගෙනත් දෙන්න බෑනේ. ඒක නිසා මේ කිඹුලා ඉතින් බිරිඳට එහෙම කිව්වත් ඒ බිරිඳ කිසිම විදියකින් ඒක ගණන් ගන්නේ නැහැ. එයා ඉල්ලන්නෙම අර වඳුරාගේ හදවත. ඉතින් මේ කිඹුලට කර කියා ගන්න දෙයක් නැහැ. අනේ ඉතින් අර කිඹුලා කර කියා ගන්න දෙයක් නැති හින්දාම අර බිරිඳගේ බලකිරීමටම ගිහිල්ලා වඳුරාව එක්කන් එනවා. ඔන්න දැන් මෙයා ගඟ ළඟට ගියා. දැන් මෙයා මෙහෙම කියනවා. යාළුවේ, ඔයා එදා මට කරපු ප්‍රත්‍යෝපකාරයේ වශයෙන් මගේ බිරිඳ ඔයාට දහවල් ආහාරය ලෑස්ති කරා. අපි යමු. කියලා කිව්වා. ඉතින් අර වඳුරත් ඒකේ සතුට වැඩිකමට එයත් මේ කිඹුලත් එක්ක යන්න ගියා. ඔන්න මග දිග යද්දී වඳුරා අහනවා කිඹුලගෙන් ඔයාගේ බිරිඳ මට මොනාද දන්නේ නේ ලෑස්ති කරලා තින්නේ කියලා. කිඹුලා කියනවා ඔයා ආසයි නේද කෙහෙල් කන්න? කෙහෙලුයි පානුයි තව ගුඩ්ඩක් කැම ජාති හොයා වෙනුවෙන් මගේ බිරිඳ හදලා තියෙනවා කියලා. අනේ ඉතින් අර වසරන වඳුරා දන්නේ නැහැ නේ මෙයා මොකටද එක්කන් යන්නේ කියලා. ඔන්න ඔහොම යද්දී ටික දුරක් යද්දී කිඹුලා හිතනවා අනේ මගේ යාළුවට කියන්න තියෙනවා නම් වෙච්ච දේ ගැන කියලා. හිත හිත යද්දී කිඹුලා මෙන්න කියනවා මගේ යාළුවේ මට සමාවෙන්න මට කරන්න දෙයක් නැහැ. මගේ බිරිඳ ඔයාගේ හදවත ඉල්ලනවා. ඒක නොදුන්නොත් එයා මගේ හදවත කාවි කියලා කියනවා. හැබැයි මේ වඳුරා කිසිම විදිහකින් බය වෙන්නේ නැහැ. එයාට චුට්ටක් දුක හිතුණා. ඇයි දන්නවද ඔයගල එයාට දුක හිතුනේ? එයාගේ යාළුවා එයාට ද්‍රෝහි වෙච්ච එක ගැන. පුංචි යාළුවේ, ඔගල කවදාවත් ඔයාගේ යාළුවන්ට එහෙම කරන්න එපා. හරි, අපි ආයි කතාවට එමුකෝ. ඔන්න දැන් මේ වඳුරා කියනවා අයියෝ කිඹුල් හාමි, ඔයා මට කිව්වනම් ඉවරනේ. අපි වඳුරෝනේ, අපි අපේ හදවත පරිස්සමට ගහ උඩ තියලා ඉන්නේ. ඔයා මට ඔක කලින් කිව්වන මං ඔයාට දෙනවනේ. දැන් ඉතින් අපි යන්කෝ ආයි, මං ඔයාට හදවත දෙන්නම් කියනවා. ඉතින් අන්න අර මෝඩ කිඹුලා ආයිත් හැරිලා අන්න යනවා. දැන් මේ ගහ ළඟට ගියාට පස්සේ වඳුර ජබොක් ගාලව ගහ උඩට පැන්න ගමන් එයා මෙහෙම කියනවා අනේ හනේ මෝඩ කිඹුලෝ, කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් තමුන්ගේ හදවත නැතුව. මං තමුන්ට උදව් කරා. ඒ උදව්ව වෙනුවෙන් තමුන් මට ද්‍රෝහි වුණා. ආයිත් ඔයාත් එක්ක කිසිම යාළුකමක් නැහැ. මී යඹ දෙන්නෙත් නැහැ. යන්න යන්න මට කරදර නොවී යන්න කියනවා. ඊට පස්සේ මේ වඳුරා මේ කිඹුලා වෙලෙව්වට පස්සේ කිඹුලාට ගොඩාක් දුක හිතිලා එයා ආයිත් ගඟට ගිහිලා පීනගෙන ගියා. පුංචි යාළුවේ, ඔයාලා දන්නවද කිසිම විදිහකින් කවදාවත් තමුන්ගේ යාළුවන් ද්‍රෝහි වෙන්න එපා. අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන්නේ කිසිම දෙයකට බය වෙන්න එපා. මොන කරදරයාවත් බය වෙන්නේ නැතුව ඒකට හොඳින් මූණ දෙන එක. ඒ වගේම ඕන තැනකදී තැනට සුදුසු නුවණ පාවිච්චි කරන එකත් මගේ පුංචි යාළුවා ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ. මං හිතනවා ඕගොල්ලොන්ට මේ කතාව ආස හිතෙන්නේ නැති කියලා. හරි පුංචි යාළුවනේ, දැන් මගේ වෙලාව නම් හරි. මට දැන් යන්න වෙනවා. ඊළඟ දවසෙත් හවස 4ට පංචතන්ත්‍ර කතාවක් අරගෙන මම එන්නම් ඕගොල්ලොන්ගේ ගෙදරට. එතකන් ඕගොල්ලෝ පරිස්සමින් ඉන්න ඕනේ. කවදාවත් මම කියලා දුන්න විදිහට කාටවත් බය වෙන්නත් එපා, කිසිම යාළුවෙක්ට ද්‍රෝහි වෙන්නත් එපා. හරි යාළුවනේ, එහෙනම් මම යනවා. හැමෝටම සුබ දවසක්. බයි.